අත්තන්න ඕහ් මම හැංගිලි ඉඳලා දඩිය ගන්න සීන් එකක් තියෙනවා ඕ පොලිස් කාරයක් ආවා මම මෙතන නත කේන් ෂෝට් දෙ අරිමස්කා හරි සුමං අද අපේ වීඩියෝ එකේ ප්‍රධාන අරමාර්ථය මොකක්ද අපි මොනවා සම්බන්ධව අපේ යාළුවන්ට මේ කියලා දෙන්න පැහැදිලි කරන්න ඔතලා ඇස් දෙලා ඉන්නේ අද අපි යන්න හදන්නේ ජපානයේ ප්‍රධාන නගර තුනකටනේ ඔව් ජපානයේ ප්‍රධාන නගර තුන ඉතින් ජපානයේ කිව්ව ගාම ඉන්ටර්නැෂනලි වඩාත්ම දන්න සහ फिल्म वर्ल्ड गोड़ा भावित नगर तुनम पेन्नमुन प्रधान वर्ष अभी शिबिया नगरे बहुम लगिंग बहुम विस्तरात्मक शिबिया वाल तीन आम इंटरनेशनल मूवी वर्ल्ड अदाल शिबिया वाल तीन प्रधान स्थान मुखिता अन्हारी टोक्यो ड्रिफ्ट के मैं शिबिया नगरे मैं शिबिया क्रॉसिंग एक भाविता कर लेती है अन्य तना तपिया तो बलांडाई लैसला इन ඉතින් සුමංග ආරච්චිලාගේ සුදේ සුමංග රාජපක්ෂ මම වැරදිද සම්පූර්ණ වැරදි එහෙනම් අපි අපි කාර් එක අද භාවිතා කරන්න ඉන්න කාර් එක ගැන අපේ යාළුවන්ට විස්තර ගොලොත් එහෙම බොහොම ලස්සන බොහොම කිත්තද ගන්න කාර් එකක් තමයි මිනි කූපර් රතය ඉතින් අපේ කාගේ තීන තීනය තමයි ඉතින් මේ මිනි කූපර් එක බලන්නට පොඩි වාහනේ වාහනේ පොඩි වාහන ඊටලා වාහනේ පුරුණාට ඉතින් වැඩ පොඩි නෑ ඔව් පවර් පොඩි නෑ මේ මේක මේ එන්ජින් එක ඔන්නකේ ඔව් ඔන්නකේ අවුල නැද්ද මේ අපේ මාස්ක මොකද උනේ අපි මේ ෆැමිලි මාට් එකට ඇවිල්ලා තියෙන්නේ මොන හරි කන්න දෙයක් ගන්න. ඉතින් මොනවද මොනවද කන්නේ? මොන හරි පොඩි දෙයක් ගමු. මේ මොනවද මේ මොනවද? වයින්? තව දැක් ගන්න දෙපා. මොකද්ද මේ පොයිසන් එක? ඉතින් තමයි එනර්ජි ඩ්‍රින්ක්. ඔව් එනර්ජි ඩ්‍රින්ක් තමයි ඉතින් මොන්ස්ටර් එකක් තිබ්බන හොඳ වෙනවට ඉතින් අවුලන්නේ. කෝපි අපි වම. කෝපියද ගන්නේ? මඩ මඩි කි නීවම් බොන්නනේ මේ මොන මේක තමයි ජෝන් එක මේක අලුත් යන්නේ අලුත් එක ආ මොන්ස්ටර්ගේ සුදු එකද මොන්ස්ටර්ගේ සුදු එක මන්දගේ සුදු පවනේ තමයි අපි සුදු පවනේ එනර්ජි නම් ඉතින් මේවා තමයි ඉතින් ජමා මෙදි මරන්න මේ මොන ඉඳහම් බම්බටම් මඩේ ගිහිනු. මොනවද මේ? ඔසුසු මේ. ඔසුසු මේ. ඉතින් ගොඩක් පාන් තියනවා. මේ ෆ්‍රෙෂ් පාන් මේ බේකරි පාන්. යර් මැසේජ් එක ඇවිල්ලා. ඉතින් හොටෙල් වල අල්ලි කියන නෑ මේ. රයිට් එහෙම නම් අපි පොඩි කාටෝක් එකකින් ඕගලන්ට අපේ මේ ජපානයේ මෙතෙක් දවස් ආපු ගමන බොහොම සරලව ඕගලන්ට පැහැදිලි කරන්න ඇයි නිසලාව අපි බලමු සුමංගා ඉතින් මම එකට තමයි ජපානයට ආවේ. ඉතින් සුමංගා අපි හතර දෙනෙක් ආවා. ඔව් හතර දෙනෙක් ආවා. තව දෙන්නෙක් ඉතින් එක එක තැන් තැන් වලට ගියා. ඔයා දැන් මේ අවස්ථාවේදී ජපානයේ රැකියාවක නියැලිලා ඉන්නේ. රැකියාවක් කරන ගමන් ඉන්නේ වර්කින් වීසා. මතයි ඉන්නේ. ඉතින් ඔයා කිව්වොත් ඔයාගේ මේ ගමන බොහොම කෙටියෙන් අපේ යාළුවන්ට විස්තර කරන්න. අපි හතර දෙනා ආවා. ඔව් 2015 සැප් ඔක්තෝබර් වෙච්ච ඔක්තෝබර් මාසේ ආවා. ඊට පස්සේ ආවා ඇවිල්ලා සෙල්ලාමයි ෆුකෝකා. ජපානයේ ෆුකෝකා වල තියෙන තොසු කියන ගම්මානයට තමයි ආවේ. ටිකක් ඉතින් මේ ස්ථානේ අඳුරු ඉතින් කරන්න දෙයක් නැහැ. තොසු කියන ගමට තමයි අපි ඉස්සෙල්ලාම ආවේ අපි හතර දෙනා. ඊට පස්සේ එතන අපි language school එකේ අවුරුදු එකම අපි ඔක්තෝබර් batch එකේ ඉඳලා අවුරුදු එකම ආරේන් කෝස් එක නේ. ඔව් අවුරුදු දෙකේ කෝස් එක නෙමෙයි අවුරුදු එකම ආරේන් කෝස් එක තමයි අපි ජපානයට ආවේ. එතන අවුරුදු එකම ආරක් ඉඳලා ඊට පස්සේ එතනින් පස්සේ තමයි නේ අපි කට්ටිය දැන් දැන් වල වෙන්ුණේ මොනවද යුනිවර්සිටි යනවාද? එහෙම නැත්නම් සෙම්බොන් ගක්කෝ. ගක්කෝ. ඒ කියන්නේ මොනවද ටෙක්නිකල් කොලෙජ්. ආ ටෙක්නිකල් ඔව් තාක්ෂණික විද්‍යාලය විද්‍යාලය යනවාද? කැම්පස් යනවාද කියලා තියෙනේ කියලා. ඔයා ඒකෙන් තෝරගත්තේ මොන ෆීල්ඩ් එකද මොන මාර්ගයද? මම තෝරගත්තේ ටෙක්නිකල් කොලෙජ්. ටෙක්නිකල් කොලෙජ් එක අවුරුදු දෙකයි. දෙකේ කෝස් එක. අවුරුදු දෙකේ කෝස් එක කරලා මොකක්ද ඔයා මොනවද ඉගෙන ගත්ත ෆීල්ඩ් එක? මම කුරුම
මෝටර් මැකැනික්ස් තමයි ඔයා කරේ. ඇයි ඔයා ජපානයේ මෝටර් මැකැනික්ස් කෝස් එක කරන්න ඕනේ කියලා ඔයා තීරණය කරේ ඇයි? ගොඩක් හේතු ඉතින් අපි ලංකාවේ කිව්වොත් ලංකාවේ වාහන සම්බන්ධ බොහොම ප්‍රසිද්ධයි. ලංකාවටත් ප්‍රයෝජනවත් වෙන නිසා ඔයාට හිතුණා මෝටර් මැකැනික්ස් කෝස් එක තමයි ඔයාට හරියටම ෆිට් වෙන්නේ කියලා. ඊට පස්සේ ගියා ටොයෝටා ස්කූල් එක ජපානයේ ටොයෝටා සෙම්මොන්ගක්කෝ එකේ අවුරුදු දෙකේ කෝස් එක කරා. ඊට පස්සේ ඒගොල්ලෝ මේ සෙම්මොන්ගක්කෝ වල ඇවිල්ලා ජොබ් එකක් ඒගොල්ලෝ හොයලා දෙනවා. එහෙම ඒ ගොඩක් අයිට තියෙන ප්‍රශ්නයක් තමයි මේක. මේ සෙම්මොන්ගක්කෝ එහෙම ගියාම ඒගොල්ලෝ අපිට ඔටෝමැටික් නෙමෙයි මම කියන්නේ මේ ජොබ් හොයලා දෙනවා. එහෙම නැත්නම් අපි ම තනියෙන් ඔක්කොම කරලා හොයා ගන්න. ඒක ස්කෝල් හැටියට වෙනස් වෙනවා ගොඩක් දුරට නේ. ස්කෝලේ ඔයා ගියපු මගේ ස්කෝල් එකේ අනිවාර්යයෙන්ම ඒකේ ස්කෝල් එකේ අපිට මුලින්ම සිස්ටමේ තියෙනවනේ. එතකොට පැහැදිලි කිරීම තියෙනවනේ. එතකොට කියනවා යාලා යාලගේ ස්කෝල් ඒ යාලගේ ස්කෝලේ ජොබ් හොයලා දෙන මේ පර්සන්ටේජ් එක 100%යි නැත්තම් කියනවා පර්සන්ටේජ් අඩු ඒවා තියෙනවා. ඒ කියන්නේ ෂූෂකු රිච් එක. ෂූෂකු රිච් එක අඩු ඒවා තියෙනවා. ඔයාගේ ඔයාගේ මොනවාද ස්කූල් එකේ ෂූෂකු රිච් එක 100%. ඒක 100%. ඒ කියන්නේ ඒක ඉගෙන ගන්න හැමෝටම අනිවාර්යෙන් ජොබ් එකක් තියෙනවා. හරි රයිට් ඒක හරි. ඒ වුණාට ඒ ජොබ් එක හොයාගන්න ඒගොල්ලෝ උදව් කරා. එහෙම නැත්නම් ඔයා තනියමද මහන්සි වෙලා මේ ජොබ් එක හොයාගත්තේ? ඔව් අපිට පොඩි සපෝට් එක දෙනවා කියන්නේ ඇප්ලිකේෂන් ෆිල් කරන්න ඒ වගේ වලට දෙනවා. හැබැයි 100ට ගියක් ඔයාද 100ට ගියක් ඉස්කෝලේද? ආ 170ක් විතරම අපි තමයි කරන්නේ. ආ රයිට් රයිට් ඕනේ. කොහොම කවුරු කොහොම කීවත් අනිවාර්යෙන් 170ක මේ ජපානයේ ජොබ් හොයා ගන්න මොන යුනිවර්සිටි ගියත් ටෙක්නිකල් කොලෙජ් ගියත් 170ක රෙස්පොන්සිබිලිටි එකක් අපිට තියෙනවා. ඔව් මහන්සි වෙන්න වෙන්නේ අනිවාර්යෙන් ඔයාට. ඉතුරු 130 තමයි ඉස්කෝලේ ඕ. සමහර ස්කූල් තියෙනවා ඉතින් ගොඩක් උදව් කරනවා අඩුයි. ඒ කියන්නේ මොනවාද මෙන්සිට සෝල් එකේ ඉන්ටර්විව්ස් වල අර ට්‍රේනින් මුත්තේව නැහැ. ඔව් මොනවත් නැහැ. ඒවත් අපි තනියෙන්ම කරගෙන අපි නෙට් එකෙන් හොයාගෙන එහෙමම කරන්න තියෙන ස්කූලක් තියෙනවා. උපරිම තමයි උපරිම ස්කූලෙන් දෙන සහයෝගය 130යි. ඔව් ඒ වගේ තමයි. ඔව් ඊට වඩා අඩු වෙනවා මිස ඊට වඩා වැඩි වෙන්නේ නැහැ නේ. අපේ උනන්දුව පෙන්වන්න තරමට යාළුවත් ඉතින් අපිට උදව් කරනවා. ආයේ කොහොමද ඉන්නේ මේ? ඔව් අපිට දැන් අපිට උනන්දුව තියෙනවා නා. ඒගොල්ලොත් අපිට උදව් කරනවා. රයිට් රයිට් ඒක හරි ඒක හරි. අපි පෙන්වනවා නේ අපිට කියන වෙලාවට එන්න නැතුව. ඔව් අපි වෙලාව හරියට මේව කරන්න පොරොන්දුන වෙලාවට වැඩ කරන්න නැත්නම් ඒගොල්ලන්ගිනුත් අපිට ජොබ් හොයා ගන්න එච්චරම ලොකු සපෝට් එකක් නැහැ. අපි තුනන්දු වෙනවා නම් ඒගොල්ලෝ දෙදින් වැඩිපුර අපිට නේ. ඔව් ඉතින් ඒක ඇත්තටම ඔව් මිනිස්සුන්ගේ ස්වභාවය නේ. මේ ජපන් කට්ටිය ගොඩක් කියවගෙන ඉතින්. ඔව් ජපන් කට්ටිය අනිවාර්යයෙන් උනන්දු තියෙන කෙනාට තමයි වැඩිපුර මේගොල්ලෝ මේ සහයෝගය දීලා ඔව් කතා බහ කරලා නේ ජොබ් අයිති. ඔව් මට ඒක කියද්දි මම කල්පනා වුණේ අපේ කැම්පස් එකේ එහෙමයි. අම් මේ දවස්වල මේ ජොබ් හොයාගන්න වැඩකට තමයි ශිෂ්‍යකත්වයේ තමයි ඉන්නේ. ඒකත් ඉතින් අපිට උනන්දුව තියනවා නම් ඉස්කෝලෙන් 130-140ක් සපෝට් එකක් දෙනවා. හැබැයි අපිට උනන්දුව නැත්තම් ඒගොල්ලෝ ලොකුවට මේ බල කරන්නේ නැහැ ජොබ් එකක් හොයාගන්න කියලා. රයිට් රයිට් ඒක හරි ඒක හරි. ඉතින් එහෙමනම් ඔයා දැන් මේ වෙලාවේ ඔයා දැන් ජොබ් එක කරලා අවුරුදු කීයක්ද ජපානයේ? දැන් ඇවිල්ලා 2020 දෙසැම්බර් මාසේ. ඔයා මේ වෙනකොට ඔයාගේ ජොබ් එකේ අවුරුදු කීයද? මම ඉස්ලාම් ජොබ් එකේ 2019 අප්‍රේල් වල දැන් අවුරුද්දයි මාස 6ක් 6ට වැඩි නේ. අවුරුද්දයි මාස 8ක් වැඩි. ඒ කියන්නේ ඔව් සහෙන්ද දිග කාලයක් ඔයා දැන් ජපානයේ ජොබ් එකක් කරනවා. මොකක්ද ඔයාගේ ඉම්ප්‍රෙෂන් එක? ඔයාගේ මේක පිළිබඳව ඔයා දක්වන පෞද්ගලික අදහස. ඔයා ලංකාවේ ජොබ් එකක් ගලලා තියෙනවද? නෑ. ජොබ් එකක් ගලලා නෑ. ඔව් එලෙසල් ඩිරෙක්ට් ආවනේ. ඔයාට කොහොමද හිතෙන්නේ? ඔයාට මොනවද ඔයාගේ පෞද්ගලික අදහස? අදහස කියන්නේ ඉතින් ජපානි කියන්නේ ගොඩ යනවා සුන්දරයි. ඔව් ගොඩ යනවා නම් ගොඩ යන පැත්තෙනුත් උපරිමයි. ඔව් අනිත් පැත්තටත් උපරිමයි. ඔව් පල්ලෙහාට යනවා නම් ආයිතින් ආය නැති නාස්ති වෙන්නත් උපරිමයි. උපරිමයි. ඒක ඉතින් අපේ අතේ තමයි තියෙන්නේ. ඔව් අපි කරගන්න විදිහ අනුව අපේ රිසල්ට් එක එනවා නේ. ඒක එනවා. ඒ රයිට් එක. හැමතැනම. ඔයා එතකොට ඔයාගේ මේ ඩිසිෂන් සම්බන්ධයෙන් සැටිස්ද?
ඔව් මම ගොඩක් වා රෙකමෙන්ඩ් කරනවාද කාට හරි ජපානයේ ඇවිල්ලා ටෙක්නිකල් කොලෙජ් ඇවිල්ලා මෙහෙ මොටර් මැකැනික්ස් ජොබ් එකක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ලංකාවේ අයට ඔයා මේ රූට් එක ඔයා පෞද්ගලිකව රෙකමෙන්ඩ් කරනවාද මම ඔව් මම රෙකමෙන්ඩ් කරනවා ඒ කියන්නේ බොහොම හොඳ සිලෙක්ෂන් එකක් සිලෙක්ෂන් එකක් ඒ කියන්නේ බය නැතුව තෝරගත්තට බය වෙන දෙයක් නැහැ ඔව් හොඳ හොඳ මාර්ගයක් ඔව් මහන්සි වෙන්න ඕන ඔව් මහන්සි වෙන්න ඕන රයිට් නිකන් අපිට නිකන් කම්මැලි වෙලා ඉඳලා හැමෝම කරන්න බෑ ඔව් අපේ අපේ මහන්සි තියෙන තරමට අපිට මේ ප්‍රතිඵල ලැබලා කියන්නේ අනිවාර්යෙන් වීසා ප්‍රශ්න එන්නේ නැහැ වීසා ප්‍රශ්න අඩුයි ඔව් ඔව් රයිට් රයිට් ඒ වගේ ලේසියෙන් සල්ලි හොයන මාර්ගයක් නෙමෙයි නෙමෙයි නේ මහන්සි වුණාම ඒ මහන්සි වුණ ප්‍රමාණයට වාඩ් රිටර්න් එක හම්බ වෙනවා රයිට් රයිට් ඒක නිසා මේ මම කියන්නේ ඔයා සයිට් එක කියන්නේ සාමාන්‍ය පිරිමි ළමයට හොඳයි. ඔව් පිරිමි ළමයට ගැහැණු ළමයිට එච්චරම රෙකමෙන්ඩ් කරන්න බෑ. රෙකමෙන්ඩ් කරන්න බෑ. හේතුව? හේතුව කියන්නේ මම දැන් මම ස්කූල් එකේ ඉන්නදී අපිට අවුරුද්ද පල්ලෙන් තව ගැහැණු ළමයි දෙන්නෙක් කියලා. ඔව්. එයාලා ඔක්කොම අගදී නතර කරා. කරන්න අමාරුයි. කියන්නේ මේ ජොබ් එක නමගෙන කෝස් එක. කෝස් එක. මොටර් මැකැනික්ස් කෝස් එක ගැහැණු ළමයි අපරාදේ ස්කූල් වල සල්ලි ඔක්කොම ගෙවලා මුලින් ගෙවන්න ඕන ඇඩ්මිෂන් ඔක්කොම ගෙවලා මාස මාස 3ක ස්කූල් ෆීස් ඒ ඔක්කොම ගෙවලා අවිල්ල කරලා ගහන ළමයි දෙන්නේ මොන රටේ ගහන ළමයි ලංකාවේ එහෙමද ලංකාවේ ගහන ළමයි දෙන්නේ නවත් يعني කෝස් එක මගදී නවත්තපු අය ඉන්න නිසා එච්චරම රෙකමෙන්ඩ් කරන්න අමාරුයි ගහන ළමයි හැබැයි පිරිමි ළමයින්ට උත්සාහය තියෙනවා නම් වාගේ මහන්සියට රිසල්ට් එකක් ඔයාට දැක ගන්න ඕන නම් තෝර ගන්න පුළුවන් හොඳ ෆීල් එකක් තමයි මේ මෝටර් මැකැනික්ස් කියන්නේ මෙතන සිබියා ස්ටේෂන් එක ඉස්සර ඔයගොල්ලන්ට ඉතින් පේනවා ඇති කොච්චර මිනිස්සු පාර පනින්න බලාගෙන ඉන්නවද කියලා. මෙන්න ඇඩියාන්තන් අපි ටිකක් පාර්ක් කරලා එළියට බහ ගන්න පුළුවන් වුණා. ඔව්. එළියට බහ ගන්න පුළුවන් වුණාද? වැඩි දුර යන්න බෑ. අනේ අදෙන්ද ගියා නම් පෙන්වන්න තිබ්බා. අතන තමයි කෝස තෙන්නේ ඔයගොල්ලන් පේන ටිකක් දුරයි. ඊට අර දෙන්නේ මේක ලංකාවේ තියෙනවා නේ මොකද්ද මේ මාස්කින් රොබින්ස් මාස්කින් රොබින්ස් එකේ අර බීඑන්ඩ් මචං 31 කියලා ඒ කියන්නේ ෆ්ලේවර්ස් 31ක් තියෙනවා කියලා ඔබ දන්නවද ඒක දැනගන්නේ නැහැ අර මාස්කින් රොබින්ස් එකේ තියෙනවා නේද BR එක මැද 31 කියලා ඒ 31ෙන් කියන්නේ මචං ෆ්ලේවර්ස් 31ක් තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියේ නැහනේ මේ එවනම් ලංකාවේ මචං ඒකේ 31ක් නෑ ෆ්ලේවර්ස්. මේක තියෙනවා මේක තියෙනවා. ඔය ජපානයේ අනිවාර්යෙන් 31ක් තියෙනවා කිව්වොත් එහෙම 31ක් තියෙනවා බෝ. 10ක් තමයි 5යි 5ක් තියෙනවා. අපි දැන් මේ ලෑස්තිලා ඉන්න විනාඩි 20ක් පාක් කරන්න පුළුවන් තැනක කාර් එක ටිකක් පාක් කරලා ඕගලන්ට ඇවිදගෙන ගිහිල්ලා. ඔතන 20 කියන්නේ? ඕගලන්ට ඇවිදගෙනම ගිහිල්ලා. මොනවද මේ ටවුන් එකේ හරියට මේ ප්‍රොසින් එකේ මැද පෙන්වන්න ලෑස්තිලා ඉන්න. ඉතින් අනිවාර්යෙන් එළියට යනවා නම් අපි මේ වගේ මොනවද දාන්න ඕනේ මාස්ක්. මාස්ක් දාන්න ඕනේ. මාස්ක් අනිවාර්යෙන් දාන්න තමයි යන්න ඕනේ. පාර පොඩි පොඩි පොඩි. නැ ෆයින් ඩෝන් නේ බෝ මෙතන ඔතන ඉස්සරහින් යනවා හරි. ඉතින් ඉතින් දැක්කම මාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මොකද්ද? හරියටම තියෙන විදිහටම ඩ්‍රිෆ්ට් එක උනේ මගෙන් මෙතන ඉඳන් එහා පැත්තට මෙතන ඉඳන් මෙහෙම රවුමේ ගිහලා එහා පැත්තට තමයි ඒ ඩ්‍රිෆ්ට් එක හරියටම සෙට් වුණා right කොහොමද ඉතනවා පාකින් හොයලා නේද අතන උදේ ජොබ ගහලා පාට් ටයිම් වල කොන්දරි දෙනවා. මේ මෙතන තියෙන ස්ටෑග් එක.
මේ අනිවාර්යයෙන්ම මයික් එකට වම් කියන එක ඇහෙන්නේ නැහැ බා. අපිට ඇඩියද? මාස්ක් එකක් දිනනවා. රයිට්. මේ දිනන්නේ. මේක තමයි ප්‍රොසින් එක. පොලිති බාන්නේ එහා පැත්තෙන්. එහා පැත්තේ තමයි ස්ටේෂන් එක තියෙන්නේ. ස්ටේෂන් එකෙන් පාර මාරු වෙන්න බලන් ඉන්න. මිනිස්සු සංඛ්‍යාව. දහසක්. මිනිසුන් එකම වෙලාවක පාර පයින්නවා. සිබියා. ක්‍රොසින් එක. පුදුමයි නේද? මම කවුරුත් කාගෙන් දෙන්නේ හැප්පෙන්නේ නැතුව බොහොම ලස්සන වාර මාරු වෙන හැටි. හැබැයි අද ටිකක් අඩුයි. මේ ටයිම් එක අඩුයි. නැත්නම් මේක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ඔපෙන්නෙම නැතු වෙනවා. ඉච්චරකට මෙතන මේ එන ට්‍රැෆික් එක. මේ වෙලාවේ හැටියට ඉතින් අතනු කියනවා එන අඩුයි. වෙලාව නම් අතමාරයි. ඔර්ලස් වෙන්න. मैं फोकस लो लेंस का लो लाइट ना फोकस लो फोकस स्टेशन लेकिन पार पेन मे वे पार वाले की ऊपर उठे अतल बुड़वा